Dragon's TV present. Prasange ilanga geete gayana karanne Amarasiri Peeris mahatmaya geete gana katha karanne Mahinda Prasad Vassipula. Oh mama hitanne ekat ada wedasatahanata thoragena thibena ithamathma manaram geetayak ekat ප්‍රේමයෙහි තවත් ස්වරූපයක් දනවන හරි අපූරු ගීතයක් මම මහේශය කල්පනා කරා අද මෙච්චර අපිට ඩාඩි දාන්නේ කියලා මේ ප්‍රේමය ගැනම කතා කරමු නේද මගේත් කල්පනා කවදාවත් එහෙම වෙන්නේ නැහැ නේ කිසිම වැඩසටහනක් කරද්දි කියලා මොකද දැන් සියලුම ගීත අපි ප්‍රේම ගීතනේ ගත්තේ මල්ලිනේ ඔව් ඒ නිසා සෑහෙන ඩාඩි දානවා එනමුත් අපි යතරින් අපි ප්‍රේමය පිළිබඳව කතා කරමු මේ ගීතේ එන්නට පෙර අර ඉස්සෙල්ලා මම රාත්‍රියේ වී ඔබයි එන්නේ කිව්වා වගේම හරිම අපූර්ව අතිශය සියුම් කවියක් මම කියනවා මම ඉතින් ඔබගේ නිල්ලා සිටිනවා මේක මේ මේ කවියේ සියුම් බව පුළුවන් තරම් ප්‍රවේශමෙන් සිතට ගන්න කියලා මේ කවිය රචනා කරන්නේ ලක්ෂාන්ත අතුකෝරළ නැමැති වර්තමාන පරම්පරාවෙන් ඉතාමත්ම දක්ෂ ඉතා විශිෂ්ට කවියෙක් ඔහුගේ සමහර කමටහන් කියන පොතේ තමයි මේ කවිය ඇතුළත් වෙන්නේ. මේක නම් කරනවා කෙසේ හෝ හෙලි කරගත යුතු රහසක්ය කියලා. කෙසේ හෝ හෙලි කරගත යුතු රහසක්ය. කොහොම හරි හෙලි කරගන්න ඕනි රහසක් විදිහට තමයි ලියලා තියෙන්නේ. සෙව්වෙමි විසක් විලවුන් සුවඳක් ඔහුගේ කමිසවල සෙව්වෙමි විසක් විලවුන් සුවඳක් ඔහුගේ කමිසවල සිතුවෙමි සිහින් ස්පර්ශයක් ගුලි සිතුවෙමි සිහින් සර්පයින් ගුලි වී සිටිති සාක්කු තුල සාක්කුලින් මොනෝහර දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා කාලයක් තිස්සේ කමිසවලත් බලනවා මොනහරි ගෙදරින් යනකොට තිබිච්ච නැති මොනෝහරි අමුතු සුවඳක් තියනවද කියලා ඉතාම සූක්ෂමව වැඩේ කරන්නේ එහෙත් තිබුණේම හැමදාම දිගු හුස්මට දැනෙන සියුම් දහඩිය සුවඳ. මොකවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. හතරට නවන ලද තනි බස් ටිකට් එක. සාක්කුවල තියෙන හැමදාම නවන ලද ටිකට් එක විතරයි. සුවඳ වෙනුවට දැනෙන්නේ අර දාඩිය සුවඳ විතරයි යනකොට දිවිච්ච. හෝඩුවාවක් කොයි වෙලේ හෝ රිංගති සිටුවේමි රිසීවරයෙන් කනට. කොයි වෙලේ හරි මොකක් හරි කෝල් එකකින් මොනව හරි දෙයක් දැනෙයි කියලා බලාගෙන ඉන්න ඕන කාලයක් තිස්සේ. නමුත් සෑම විට සුසුම් මුදවා අත වෙවුලුම් නවතා කතා කළේ ඔහුමයි ආදරේ කීමට. ඉදර ෆෝන් එකට මොකක් හරි කෝල් එකක් එයි කියලා බලන් ඉන්නවා කාලය තිස්සේ වුණාට ඉදර හෙල්ලා කතා කරන්නේ යාම තමයි ආදරේ කියලා කියන්නේ. මේ බිරිඳක් ස්වාමිපුරුෂයා පිළිබඳව දනවන අදහස මේ කවියේ තියෙනවා. මේකේ තියෙන්නේ තර ඉස්සෙල්ලා වගේම හිත තමයි මේ වර්ණන මේ සියුම් විදියට ස්පර්ශ කරන්නේ. පිරික්සුවෙමි මුහුණ සෙවිල්ලෙන් සිටියෙමි කැළඹුමත් සෙලවෙතයි කොපුලත මගේ මුහුණ ඇද්දයි නෙත්තුල අතට ඇස් දිහා බලන ඇස්වලින් මොන හරි දෙයක් හොයාගන්න පුළුවන් වේවිද කියලා එතකුදු නොසැලී ඔහු පිළිමයක් ලෙස පිරිමදී බැල්මකින් සිත පුරුදු විදියට අනේ මනුස්සය බොහොම අහිංසක විදියට පුරුදු විදියට බලාගෙන ඉන්නවා රහසක් නොලැබී වරදින විට වෑයම ඇවිස්සෙයි කෝප දුහුවිලි යන්තමින් හිතයට දැන් මුකුවත් නැති වෙනකොට මෙයාට කේන්ති යනවා කිසිම දෙයක් හොයාගන්න විදියක් නැතිචොන් එයාගේ කේන්ති වැඩි වෙනවා බලන්න මේ හිතවල හැටිනේ දැන් දැන් විසක් සර්ප හිසක් මතුවේයි සෙලවේයි මාතුල නුරුස්නාවක් වැවේ ටික ටික කේන්ති යනවා අන්තිමට එයා හිතන්නේ කොහොමද නොබැඳෙන්නේ ඇයි ලඳක් ඔහු වෙත? ඇයි මොකවත් සිද්ධ වෙන්නේ නැත්තේ? බලන්න මොකවත්ම නැති වුණාම තියෙන ප්‍රශ්නනේ. නලගනක සිත ගන්නවත් ඔහුට නොහැකිද? මොකුත්ම නැති වුණා වෙන ප්‍රශ්නේ ඒව තමයි සිත කියන එකනේ. සිත එහෙම තමයි. දැන් ප්‍රශ්නයක් තිබුණා ඕක ඇදගෙන මාසයක් දෙයක් දෙයියනේ කියලා ප්‍රශ්නේ මත ඉන්න පුළුවන්නේ. නැති වෙච්ච ගමන් කේන්ති යනවා. ඉතින් මිනිස්සුත් එහෙම තමයි. නේද? ඔච්චර සූර විදිහට කවියක කියලා තියනවාද? මේ ගීතයේ තියෙන තෙවැනි සියුම් අදහසක් ප්‍රේමය සම්බන්ධ
ප්‍රේමයේහි වෙනම අවධියක්. ඉතින් මෙතන මේ නීතිඥ මහත්තුරු එහෙම ඉන්න නිසා ටිකක් වැඩිපුර නීතිඥ මහත්තුරු ළඟට එන ප්‍රශ්න තමයි මේ ගීතයේ තියෙන්නේ. හැබැයි කලාකරුවා කරන්නේ එවැනි ප්‍රශ්න එවැනි සංවේදනා තුළ නිර්මාණ කරනවා. දැන් ප්‍රේම ගීත අල්විස් ලියන අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳපානේ මදාඳුරේ අත්පටලා යමු ආයේ කියන ගීතයේ විෂය ගත්තොත් ඒක නිකන් මේ මිනි මරාගෙන උසාවිය යන්න ඕනි ප්‍රශ්නයක්. හැබැයි ඉන් බිහි වෙනවා ඉතා විශිෂ්ට කලා නිර්මාණයක්. මේක තමයි කලා නිර්මාණ වල තියෙන විශේෂත්වය. මේකත් එහෙමයි. මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසට කවදාවත් වෙන්නේ නැති දෙයක් නෙනේ. මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසට එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමු වන්නට සුන්දර හවසක හීන මවනවද හිරවි හිමි නැති පපුවක රුදු වදන් කටු ඇනි හීරුණු සමනල තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය හීනක නොතෙමා යට හිත පිනි බිඳක් වෙලා තිබුණොත් ඇති ආදර පවසට අකුරු වලට පෙරලෙන්නේ දරදඩු සුසුමක මිතුරු ඇස්වලින් සංගවන උණුසුම් කඳුලක ඔහේ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ගීතේ ලස්සනම තැන තමයි ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල. ඒ ඉස්සර හංගපු තැන් තමයි මම කිව්වේ කිරින්දේ වැටගෙයිය පඳුරක වැල්ලවත්තේ ගල් දෙබොක්කක ගාලු මෝදර බංකුවක් මත තමයි ඒ හංගපු තැන් තියෙන්නේ. අපි අහමු නාරද විජේසූරියගේ ගීතේ රචනා කරන කපිල අපරැක්ක සංගීතවත් කරන අමරසිරි පීරිස් ගායනා කරපු ගීතේ අද ගායනා කරන්නේ Big Wins සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පී ප්‍රසාද් රාජපක්ෂ. පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමු වන්නට සුන්දර හවසක හීන මවනවද හිරවි හිමි නැති පපු සමනල තටුවල මුදු වැලුම් පවන්ද අතුරා නිවාලන්න දුක රුදු වදන් කටුවැනි රුණු සමනල තටුවල මුදු වැලුම් පවන්ද අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නින්නෙක නොතෙමි යටහිත විනි විඳක් වෙලා ඇති ආදර බව සුත අකුරු වලට පෙරලෙන්නේ නැති දරදඬු සුසුමට මිතුරු ඇස්වලින් සංගවන උණුසුම් කඳුලට අකුරු වලට පෙරලෙන්නේ නැති දරදඬු සුසුමට මිතුරු ඇස්වලින් සංගවන උණුසුම් කඳුලට උහිදලා යන
Pansilu Gina Darasavat Kale Prasad Rajapaksa. Prasad ge gayuma gana yamak kiyalama api ilanga geethiyata yan. Vartamane apita ehenna labena bahutarayak pirimi handawal pirimi kiyala danaganna shilpiyage nama handone. Namuth Prasad ge e java sampanna gemburu pirimi handata e geethaya apuruwata galapuna. E wage mehidi matak karannone. Mamitra Narada Vijayasuriya ovita mata bihivecha gamburak yati sarala vachana hasuruwanda danna apuru geetha rachakaya.